පළමු ශ්‍රේණියේ සිට එකොළා ශ්‍රේණිය දක්වා සිසුන්ට උසස් පෙළ සිසුන්ට මෙන්ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට සහ සීල මාතාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ දරු දැරියන් 890 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 6000 බැගින් ශිෂ්‍යත් ප්‍රදානය සිදුමුණේ වවුනියාව ආර්ථික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේදී. මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ටාශයේ පාසල් 53ක දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම සිදුමුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ මහාචාර්ය ආශු මාරසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 3738 දෙනෙකුට ශිෂ්‍යත්ව හිමි වුණා. මුදල් ආධාරවලට අමතරව ඔවුන්ට පාසල් බෑගයක් හා දෙලුම් පැලයක් ලබා දීමද සිදුමුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිසුන් 2000කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය මඩකල්පුව හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඉලංගේ ජනනායක සෝෂලිස කුඩියරසින් අජිමේදකු මඩකලපුවේ ඉන්න දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්ව ලබා දෙන්න ගත්ත පියවරට ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේක අපිට විශාල උදව්වක්. අපි පළාතේ ඉන්නේ බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න අය. ඒ වගේ දුප්පත් අපි වගේ ළමයින්ට මේ ශිෂ්‍යත්වය ඉතාම වටිනවා. අපිට මේ දුන්න සහනයට හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ශිෂ්‍යත්ව දෙන එක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. මේ පළාතේ ඉන්නේ දුප්පත් දෙමව්පියන්ගේ අහිංසක දරුවෝ. ඒ අයට ඉදිරියට යන්න මේ ලබා දෙන සහයෝගය හරිම ප්‍රයෝජනවත්. රත්නපුර දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලැබූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත් ප්‍රදානය සිදුමුණේ සබරකමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී. අමාත්‍ය පවිත්‍ර අවන්‍යාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතාද සොයිසා සහ රත්නපුර දිසාපති වසන්ත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 800කට ආසන්න පිරිසකට ශිෂ්‍යත් ප්‍රදානය අද පැවැත්වුණා. දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දරුවන් 4900ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට නියමිතයි.